සහල් වල මිල පෞගේ දවසට වැඩි වෙමින් තිබෙනු. සහල් තොග වශයෙන් ගත්තාම තිබෙන්නේ ප්‍රධාන පෙළේ මෝල් හිමියන් කීප දෙනෙක් අතේ. සහල් මිල පාලනය වෙන්නේ වෙළඳපොළෙන්ම නෙමෙයි. එම අධිකාරිය අනුව දැන් මේකට ගන්න යන පියවර තමයි වහාම දැන්ට අපේ ගබඩාවල තියෙන වීතෝ වහාම කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට අපි සපයනවා වී කොටලා අපට සහල් අපසු ලබා දෙන්න කියලා. ඊළඟට ඒ හාල් ලංකාව පුරා තියෙන සත්සස ජාලයට වහාම නිකුත් කරනවා. ඒවා රුපියල් 75ක වගේ මිලකට ලබා දෙනවත් එක්කම වෙළඳපොළේ ලොකු තෙරපීමක් එනවා සහල් මිල අඩු කිරීම. ඒක තමයි අපේ බලාපොරොත්තුව. මගේ යන්ත්‍ර සාමාන්‍ය නාඩු හාල් එම නැත්තම් සාමාන්‍ය කැකුළු හාල් මේවා මේ ඇති වෙන මිල වැඩිවීම පාලනය කරන්න සුළු පිරිසකගේ ආධිපත්‍ය තුළ තියෙන හාල් නිකුත් කිරීම අපි සතු සහරහා සල්කිය යුතු ප්‍රමාණයකට අලෙවි කිරීම තුළින් යම් සාධාරණ මිල මට්ටමක් නියම කිරීම තුළින් වෙළඳපොළ මෙහෙවීමක් හා නියාමන කිරීමක් කරන්නට අබලාපොරොත්තු වෙන. පාරිභෝගිකයන්ට සහනයක් ලබා දී තිබෙනවා. නිෂ්පාදකයන්ට සහනයක් ලබා දී තිබෙනවා. ආයෝජකයන්ට සහනයක් ලබා දී තිබෙනවා. බදු එවන්නන්ට සහනයක් ලබා දී තිබෙනවා. කොටස් හතරට සහන ලැබෙනවා. මේ මූලික අරමුණ අද ආර්ථික එම්පිටින්ම කඩාවැටලා තිබෙනවා. මේක පණ ගන්නවන අවශ්‍යයි. අපේ ඉදිරි කිරීම ඉතාම අඩු මට්ටමක තියෙනවා. ඉදිරි කරන්නේ නැති වෙනකොට ප්‍රාග්ධනය ඒකරාශි වෙන්නේ නැහැ, සම්පාදනය වෙන්නේ නැහැ. ඒකට ආයෝජනයට සල්ලි නැහැ. සියලු දෙනා පෙළඹිලා තියෙනවා. පරිභෝජනයට බදු ගවන්නෙත් නැහැ. නිෂ්පාදනය කරන්නෙත් නැහැ. ඉතුරු කරන්නෙත් නැහැ, ආයෝජන කරන්නෙත් නැහැ. ඒක තමයි අවුරුදු 40ක නවල ආර්ථික ලිබරල් ආර්ථික ක්‍රමයේ අවසන් ප්‍රතිඵලය. ඒ නිසා තමයි මේ ගැඹුරු ආර්ථික අර්බුදයක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා නව ආණ්ඩුව කල්පනා කරා පළවෙනි අමාත්‍යමල රැස්වීමේදීම වහාම ආර්ථික පණ ගන්න ඕනේ කියලා. MCC ගිවිසුම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. MCC ගිවිසුම අපේ රටේ ස්වෛරීභාවයට පටහැනි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලේ කියලා තියෙන්නේ. මේ ජාතික නිදහසට ස්වෛරීභාවයට පටහැනි වන කිසියම් වූ ජාත්‍යන්තර කිවිසුමකට අපි අඩත් වෙන්නේ නැති බව. අපේ නිධානය වන මාගම්පුර වරාය නැවත අපට ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ වරාය ඒ විදිහට විකුණා දැමීම කරපු ජාතික අපරාධයක් බවත් අපේ ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒ සඳහා ගත යුතු ජාත්‍යන්තර කටයුතු ජාත්‍යන්තර ක්‍රමයට සලකා බැලීමේ සාකච්ඡා කිරීමේ ක්‍රියාදාමයක් ඉතා ඉක්මනින් ආරම්භ කරන්නට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා.